විශේෂයෙන්ම අපි දක්වා පෞගියදා කෙහෙලිය ඇමතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය ඒ විශ්වාසභංගයේ පරාජය කරලා රාජපක්ෂලගේ එහෙම නැත්නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඡන්දේ දුන්නා. අද සිවිල් සංවිධාන සියලු දෙනාම එකතු වෙලා මෙතන සත්‍යාග්‍රහය පටන් අරන් තිබෙනවා. අද මේ රටේ ජනතාව ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීපු පණිවිඩය වුන් ඉෂ්ට කරේ නැහැ. එහෙනම් අද ඒගොල්ලෝ සත්‍යාග්‍රහය කරනවා. ඒ සත්‍යාග්‍රහයට අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා. අපි සහයෝගය දෙන්නේ වෙන මොකක්ින්දවත් නෙමෙයි. පෞගිය කාලෙම මේ කෙහෙලිය රඹුකල්ල ඇමතිවරයා විශේෂයෙන්ම බාල බෙහෙත් ගෙනල්ලා ඒ වගේම හදිසි මිලදීම් ගැනීම කියලා 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාම අධික මිල ගණන්වලට බෙහෙත් අරගෙන විශාල ජාවාරමක් කරලා තිබෙනවා. ඊළඟට වෛද්‍යවරු නැහැ, වෛද්‍ය උපකරණ නැහැ, අවශ්‍ය පහසුකම් නැහැ, රෝහලට යන මිනිහා නැවත ගෙදරෙයිද කියලා අද විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසයක් නැතිකම හින්දා තමයි විශ්වාසභංගය ගෙනාවේ. නමුත් අද අපිට පේනවා විශේෂයෙන් මේ විශ්වාසභංගයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු එකතු වෙලා ඒක පරාජය කළා දැම්මා. නමුත් අපි අහනවා ජනාධිපතිවරයාගෙන්. ජනාධිපතිතුමා කියනවා මේ රට හදන්න යනවායි කියලා. එයාට කාලයක් දෙන්න කියලා කියනවා. අපි අහනවා එතුමාගෙන් ඔබතුමා මේ කාලයක් අපෙන් ඉල්ලන්නේ කාලයක් දෙන්න කියලා කියන්නේ මේ දූෂිත ආණ්ඩුව දූෂිත ඇමතිවරු එක්ක එකතු වෙලාද ඔබතුමා මේ රට ගොඩ දාන්න යන්නේ? ජනාධිපතිවරයා ජනතාවගේ පැත්තේ හිට ගන්නවා නම් එතුමා ජනතාවගේ පැත්ත ගන්නවා නම් මේ දූෂිත ඇමතිවරු අයින් කරන්න ඕනේ. මේ රට විනාශ කරපු, මේ ආර්ථිකය විනාශ කරපු මේ රාජපක්ෂ කල්ලි අයින් කරන්න ඕනේ. එහෙම කරන්න ජනාධිපතිවරයාට කොන්දක් තියෙනවද කියන ප්‍රශ්නේ අද අපි ඉස්සරහා තියෙනවා. ඒ හින්දා අපි ජනාධිපතිවරයාට කියනවා රාජපක්ෂලත් එක්ක එකතු වෙලා ඩීල් දාගෙන, රාජපක්ෂලත් එක්ක එකතු වෙලා ගිවිසුම් ගහගෙන තව තව මේ දූෂිත ඇමතිවරුන් ආරක්ෂා කරන්න එපා.